එකලු කළ සමිඳුන් වැඩ සිටිය කල දෙවුරම් වෙහෙර තුල භික්ෂුවක් සිටියේය මෙලෙසින. හේන්තියෙන් පුපුරන කතා කළොතින් නොරවන අනුන් නොරුස්සන කෙනෙක් විලසින්නෙහිම හැසිරුන. මං අහන්න ගත්තේ මේ දහවල් පිණ්ඩපාත දානයට වඩිනවද කියලා. නැතුව පිණ්ඩපාත දානයට නොයා කොහොම දානේ වළඳන්නද කියන්නේ? ඈ නිකන් බොරුවට කට තිබුණ පළියට ඒවා මේවා කියන්න එපා. ආ වඩි වඩි වඩිමු ඉතින්. මේ ඔබ වහන්සේ. ආව් ආව් ඔබ වහන්සේ තමයි. එයි මොකද? අනේ ඔය විදියට මොකටද ඉතින් කේන්ති ගන්න ආයුෂ්මතුනි? මේ මගේ කේන්තිය ගැන කතා කරන්න තමුන් වහන්සේ කවුද? හරි 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 තමයි. ඔය අයින් වෙන්න මට තියනවා වැඩ. අයින් යනවා. මේ භික්ෂුව ශ්‍රමණ භාවයට නුසුදුසු කේන්තියකින් මේ හැම වෙලාවෙම ඉන්නේ. ඇත්තටම මොකද මේ කා සමගත් එහෙමයි? අනේ ශාසනයම ඉවරයි. මේ දැම්මම භාග්‍යවතුන් වහන්සේට මේ ගැන දැන්විය යුතු. අර වීදියේද වඩින්නේ, මේ වීදියේද වඩින්නේ? බොරුවට මගින් නම මෝදුකම වින්දා භික්ෂුන්ව කැන්දා බුදු සමිදු පාකමල් වෙන්දා ලෝතුරු සමින්දා ඔවා මිනිය ඔහුගෙල පලන්දා සිත ඔහුගේ බන්දා ක්‍රෝධ සිත මෙලෙසින් බින්දා තිල මුට්ටි නම් ලද ජාතක කතාවක් මෙද අසනු මැන මේ ලෙස ඔවා දුන් හැටි අමාදම් ලෙස. සැදැහැවත් පින්වතුනි, මේ දර්ශනීය වෙසක් තොරණෙහි අංක 1 දරණ රූපරාමුව වෙත දැන් ඔබේ net යොමු කරන්න. අවසර ආචාර්යානන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර කරමි. යහපතක්ම සැලසේවා දරුව. නුඹ කොහි සිට පැමිණෙන්නේද පුත්? බරණැස් නුවර සිට පැමිණියේ. දුර බැහැරින්? එහෙමයි. හොඳයි. නුඹ කාගේ කවුද දරුව? මම බරණැස් රජතුමාගේ පුත් බරණැස් කුමරු. බොහොම හොඳයි, බොහොම හොඳයි. කොහොමද අපගේ බරණැස් රජතුමා සමීපෙන් සුවෙන් සිටිද්ද? එහෙමයි ආචාර්යයන් වහන්ස. නුඹව ශිල්ප හදාරවන්ට මා ළඟටම එවීම ගැන සන්තෝෂයි දරුව. එහෙමයි ආචාර්යයන් වහන්ස. දැන් අපි මේ තොරණෙහි අංක 2 තරණ රූපරාමුව බලමු. දන්නන් සෑහෙන කාලයක් ගත වුණා නෙවෙද පුත් කුමරු තක්ෂිලාවට ගොස්? එසේ දේවයන් වහන්ස, දැන් වසරකට වඩා ගත වුණා. මගේ පුත් කුමරා මේ මාලිගයට වෙලා හිටියනම් නිකම්ම නිකං නිකමිකු වගේනේ රජකම බාරගන්නේ. එසේ දේවයන් වහන්ස, සත්‍යක ඇත්ත. දැන් ඉතින් මගෙන් පස්සේ මේ රාජ්‍යය බාරගන්නේ සකල ශිල්පයම කෙල පැමිණි මහා ප්‍රඥෙක්. තක්ෂිලානුවර, තක්ෂිලානුවර, තක්ෂිලානුවර දිසාපාමු කැදුරුතුමන්ගේ ශිෂ්‍ය රත්නයක් වුණා එනම් මගේ පුත්‍රයා. සැදැහැවත් පින්වතුනි, දැන් ඔබේ net යොමු කරන්න අංක 3 දරණ රූපරාමුව වෙත. දැන් සියලු දෙනාම නදියට ගොස්
පැන් ස්නානය කර ගත යුතුයි දරුව. අපි කැමති ජලක්‍රීඩා කළ හැකි. අදත්තර මිත්තනිය තලවේල නොව ඇති. මට තලහුරක් කන්න පුළුවනි. අවසානයට අනේක හොඳයි. කාටත් හොරා අදත් තලහුරක් කන්න පුළුවන්. පව්වේ මිත්තනිය, දවස් දෙකේම මං තලකනුව දැක්කේ නෑ. අදත් දකින එකක් නෑ. ජලක්‍රීඩා කරමු අපි. හටවල් පරිස්සම් කරගනිල්ල දරුවනි. දැන් අපි යොමු වන්නේ මෙම දර්ශනීය වෙසක් තොරණේ හතරවන රූපරාමුව වෙත. මෙන්න මෙන්න දිසාපාමොක් දරුවොත් එක්ක කලහරකම් කරනෝ. මේ මං පෙරේදක් බල හිටියා, ඒදත් කෑවා මාහුරක්. ඔහොමද චිච්චියෝ හදන්නේ ආචාර්යෝ මේ හොරුනේ? මකිවා පෙරේදවේ වගේ අහුරක් කටේ දමාගත්තා. මං හිතුවේ ආසාවට කනවා කියලා නෑ. අයියෝ ඊයෙත් කෑවා, ඊයෙත් කෑවා. ඒත් මං කරවාගෙන හිටියා. බලන්නකෝ අනේ අපේ ලැජ්ජ නැතුව අදත් කාපු වෙන්න. මෑණියන් අඬන්ට කාරි නෑ. මං ඔය අලාභය ගෙවන්නම්. එපා එපා, මට අලාභයක් ඕනේ, මට ඕනේ. ඒත් මේ වගේ නොසන්දාල දරුවා හදන්න එපා. මුළු රටම විනාශ කරනවනේ. පල් හොරු වෙනවනේ. දඬුවම් කරන්න, දඬුවම් කරන්න. මේ වගේ තලපැදුරු ඉවරයි. දරුවනේ, ආන් අර උණ පතුර මෙහාට ගෙනාවනම්. එහෙමයි ආචාර්යන් වහන්ස. මේ මොකද්ද මේ කරන්න යන්නේ? මෙන් ආචාර්යතුමනි, උණ පතුර මේ බරණැස ශිෂ්‍යයාගේ දෑත් පිටුපසට කර හොඳින් අල්ලා ගන්නilla දරුවනේ. මෙවැනි දේවල් මීට පස්සේ කරනවන්න දරුවා. පිටත්වයා හැකි දැන් වාම නදියට. මට එසේ නම් තුන් පාරක් පහර දුන්න මේ ආචාර පාදය බලාගන්නම් මං නියම වෙලාවට. පින්වතුනි, බලන්න ඔය පස්වෙනි රූපරාමුව දෙස. දිසා පාමුක් ඇදුරු තුමගෙන් නියත විවරණ ලැබ හිතා, හොඳින් සිප්සත ඉගෙනගෙන ඇත බරණැසින් ආ රජපුතා. කාලෙකට පසු යන්ත සැරසුනි බරණැසෙහි රජකම පතා, එහෙන් පිට මන් නොවී සිටියා මොකද්දෝ ගැන හිත හිතා. දැන් නම් නුඹට මා විසින් දිය යුතු සියලු ශිල්ප ශාස්ත්‍ර දී හමාරයි. ඒ කියන්නේ දැම්මට යන්න පුළුවනි බරණැස රජකම් කරන්න උනත්? පුළුවනි, පුළුවනි. තලාහුරක් කාපු පොඩි වරදට අත්පල්ලා ගන්න කියා උන්න පතුරෙන් පාර දුන්නු මෝඩ දිසා පාමුක්කාචාර්යා. මං පරණස රජවන බව නොදෙනයි මට එසේ කළේ. බලමු, මං ඔය පලිය ගන්නවා උඹෙන්. මගේ හැටි දන්නේ නෑ අප්පා. ගුණමකෝ මෝඩ ශිෂ්‍යෙක්, මා ගැන වෛරයෙන් මා දෙස බලයි. කොතරම් ඉගෙන ගත්තත් ඇතමුන්ගේ මෝඩ ගති අත්තරවන්න බැරි හැටි. ඒත් මට ඒක කරන්න පුළුවනි. මේ ඇදුරුතුමනි පුත, එහෙනම් මට යන්න අවසර. යහපතක්ම වේවා. මෙම දර්ශනීය වෙසක් තොරණේ හයවන රූපරාමුව වෙත
දැන් ඔබේ net යොමු කරන්න. බඹදත් නිරිඳා රාජ සභාතුමු රැස් කරවා, වියපත් නින්දා විවේක සුවයෙන් ඉන්නට ඕනැයි පැවසුවා. මා පුතු සිහසුන හිඳුවා රජකම පවරමි ඔහු වෙත දයා සිටින්. දැන් සමුගන්නෙමි සුභපත නෙමි මම අත පැන්වත් කර සෙනෙහි සිටින්. ඒ තරම් යස ඉසුරින් පෙරුණු රජකමක් හිමි මටනේ දිසාපාමුක් ආචාර්යා එදා උනපතුරෙන් පහර දුන්නේ. ඒ මදිවට මා එක්කම එකට ඉගෙන ගන්න ශිෂ්‍යයෙන් දෙන්නෙකුට කියලා මගේ අද්දක අල්ලගෙන. හොඳයි බලමුකෝ රජතුමනි. අනේ රජතුමනි, මේ ඔබ වහන්සේටත් මටත් සතුටු වෙන නෘත්‍ය ගී ගයද්දි මොනවද ඔය කල්පනා කරන්නේ? නෑ දේවියා, මට තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න. මාගෙන්ද? නෑ. එහෙනම් මට ශිල්ප ඉගෙනුවෝ දිසාපාමුක් ආචාර්යාගෙන්. දිසාපාමුක් ආචාර්යෙන්ගෙන්? ඔව්. ඒ මොකද්ද? දිසාපාමුක් ආචාර්යා මෙහාට කැඳවන්න ඕනි වහාම. අනේ රජතුමනි, ඇමතිට රාජදූතයන් සූදානම් කරන ලෙස අනකල යුතුයි වහාම. අනේ රජතුමනි, මේ ළඟට මෙම දර්ශනීය වෙසක් තොරණේ හත්වෙනි රූපරාමුව වෙත ඔබේ net යොමු කරන්න. ඇදුරු තුම බරණැසට එනවා රාජපුත් සිත හඳුනනවා, කිසිදු බිය ගතියක් නොපෙන්වා රාජසභයට ඇතුළු වෙනවා. අවසර රාජෝත්තමයානිනි, මම දිසාපා. එදා මගේ අද්දෙක අල්ලාගෙන සිටියදීම මට පහර දුන්න උනපතුරෙන් මට තාම මේ පහර රිදුම් දෙනවා. රජතුමනි, ඉවසන්න. ඉවසන්න? මට තුන්වරක් පහර දුන්න උනපතුරෙන් තුන්වරක්. මං රජ වෙන කුමාරයා බව නොදැනද මහල්ල මට එදා පහර දුන්නේ? තල්ල මිටක් කෑවා කියා? දාසයනේ, වදකයනේ, සිංවත් රජතුමනි, එදා ඔබතුමා තල අහුරක් කන විට මං ඒ වැලකුවේ නැත්නම් ඔබ කැවුම් හකුරු පලවැල ආදියක් සොරකම් කරන්ට ඉඩ තියෙනවා. හොරකමට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ මං පහරන ගම් පහරන මනුෂ්‍ය ඝාතන කරන කෙනෙක් වෙනවා. ඊට පස්සේ රාජාපරාධ කරන සොරෙක්කියා අල්ලලා රජ උදිරියට පමුණුවනවා, රාජ දඬුවම් දෙනවා. එහෙම වුණානම් ඔබ වහන්සේට අද මේ රජකම ලැබේවිද? හොරෙකුට රටවැසියා කැමති වේවිද? අවසර දේවයන් වහන්ස, දිසාපාමුක් ආචාර්යෙන් පවසන දේ සත්‍යක්‍ය අපටද වැටහෙනවා. එසේ දඬුවම් කළ නිසා නේද මේ යස ඉසුරු පිරි රාජ්‍යයක් ඔබට හිමි වුණේ? එසේ රජතුමනි, මේ සත්‍යයක්. පින්වතුනි, බලන්න ඔය අටවෙනි රූප රාමුව. අනේ ආචාර්ය පාදයන්නි, මට සමාවම නැවේ. මං කළේ නරක දෙයක්. මට කේන්ති ගියා. අවසර, ඔබේ දෙපා නෙමද සමාව ගන්නෙමි.
ඔබ වහන්සේ නිසා තමයි මට මේ රජකම ලැබුණේ. හොඳයි රජතුමනි, දැන් කෝපය නිවා ගනු මැනවි. ආචාර්ය පාදයානනි, මම මේ රාජ්‍යය වුණත් ඔබ වහන්සේට පූජා කරමි. වඩිනු මැන, සිංහාසනාරූඪ වනු මැන. නැත පුතනුවනි, මට රාජ්‍යයක අවශ්‍යතාවක් නැත. එසේනම් මාගේ මේ බරණැස් රාජධානියේ ප්‍රධාන පුරෝහිත තනතුර ඔබ වහන්සේට පූජා කරන්නෙමි. මෙහි නවතිනු මැනවි. මගේ අමුදරුවන් තක්ෂිලා නුවර නෙවෙයි රජතුමනි? ඒ සියලු දෙනා වහාම මේ බරණැස් පුරයට ගෙන්වා ගැනීම සඳහා දූත පිරිසක් යවන්නන් හඳුරුතුමනි. ප්‍රීති ප්‍රීති, අපට යහපත් ලෙස අනුශාසනා කරන සේක්වා ඇදුරුතුමනි. බර්ණස් රාජ්‍යයට යහපත උදා වේවා. ඔබ වහන්සේ අපගේ රාජ්‍ය කටයුතු වලට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක්වා. මෙතුවක් කල්මා සිත පැවසුවේ වෛරගින්න නිවුනා නිවුනා. අදුරුතුමනි මට සමාව දෙනු මැන, හොඳටම සිත සැලුනා සැලුනා. මුලාවෙලා සිටි මෝඩකමින් මා ඔබ සඳා මිදුනා මිදුනා. ගම්වර සමගින් සම්පත් ඔබ වෙනුවෙන් දෙන්නට හිතුනා හිතුනා. ගින්න සංසිඳවා මෙත් සිතුවිලි ඇති කෙරුවා, ඔවදන් රජු හට දීලා බෝසත් ගුණ පෙන්නුවා. බරණැස් රජු දැහැමි ලෙසින් බරණැස් පුර රජ කෙරුවා, මරණින් මතු මේ දෙදෙනම බඹලොව වෙත ලංවුවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.